අපි හැමෝම කැමති ලස්සනට ඉන්න. ඉතින් ලස්සනට ඉන්න කියලා හිතුවම ගොඩක් වෙලාවට අපේ අවධානය යොමු වෙන්නේ අපේ සමට. ඉතින් සමට අපිට ලස්සන කරගන්න සමට පෝෂණය ලබා දෙන්නට ඕනේ. ඒ නිසාම තමයි මේ ලාවේදී අපි කතා කරන සුදනම් වෙලා ඉන්නේ OV කොල්රෝස් ගැන. ඉතින් මේ පිළිබඳව කතා කරන්න මේ මොහොතේදී මාත් සමග එකතු වෙලා ඉන්නවා බටහිර වෛද්‍ය ඉන්දීවරී විජයරත්න මහත්මිය. අයිබෝන් සුබෝදෑසනක් කියලා පිළිගන්න. ඒ වගේම තමයි රූපලාවන්‍ය ශිල්පිනී ඉෂාරාතු කොල්. අයිබෝන් සුබෝදෑසනක් කියලා පිළිගන්න. දැන් ඉෂාරාගේ පැත්තට තමයි මුලින්ම යොමු වෙන සූදානම් වෙලා ඉන්නේ. අපිට ඡායාරූපයකුත් බලන ගමම කතා කරන්න පුළුවන්. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. දැන් ඔබ දකිනවා නම් මේ ඡායාරූපය මම ඒ ඇසුරෙන් මෙන්න මේ විදිහ දෙයක් අහන්න කැමතියි ඔබගෙන්. දැන් ඇත්තටම මේ ෆොටෝ එකට වඩා දැන් වෙනසක් අපි දකිනවා ඔබගේ. ඒකට හේතුව OV කොල්රෝස්ද? අනිවාර්යයෙන්ම ඔබේ කොන්ට්‍රෝස්. මොකද කලින් ෆොටෝ එක බලන්න පුළුවන් නම් වඩා පැහැදිලි කරන්න පුළුවන් වෙයි මට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මට තද පැහැති සමක් තිබ්බ කෙනෙක්. ඉතින් ඔයා කිව්වා වගේ වැඩසටහන් පටන් ගදිම ඔක්කො අපි මුලින්ම හිතන්නේ සම ගැන කියලා. ඒ වගේ මමත් සම ගැන හිතපු කෙනෙක්. ඉතින් ටිකක් තද පැහැති සමක් තිබ්බ නිසා මට පැහැපත් වෙන්න අවශ්‍යතාවය තිබ්බා. ඉතින් පැහැපත් වෙන්න දේවල් හොය හොයද්දී තමයි මට කොන්ට්‍රෝස් ගැන දැනගන්න ලැබුණේ. ඉතින් අර ක්‍රීම් ගැන මට ලොකු උනන්දුවක් තිබ්බ නැහැ. මොකද සාමාන්‍යයෙන් මගේ ඔළුවේ තිබ්බ ක්‍රීම් කියන්නේ ක්‍රීම් එක ගාන ප්‍රදේශයේ විතරයි පැහැපත් වෙන්නේ. එහෙම නැත්නම් සුදු වෙන්නේ අපි හැමෝම භාවිතාගෙන වචනේ සුදු වෙනවා කියන එක. ඉතින් ක්‍රීම් ගාන ප්‍රමාණය විතරයි සුදු වෙන්නේ. ඉතින් ඒක නිසා මුළු ඇඟටම ක්‍රීම් ගාන්න ඕනේ. එහෙමනම් සුදු වෙන්න ඕන නම් ඕක තමයි මගේ ඔළුවේ තිබ්බේ. ඉතින් කැප්සියුල් එකට යන්න හිතුවේ මුළු ඇඟටම එක වගේ ටෝන් එකක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා කියලා හිතුණා නිසා සහ කොඩ්රොස් කියන්නේ ඇත්තටම හොඳ නිෂ්පාදනයක්. මොකද පැහැපත් වෙන්න බලන් ඉන්න කෙනෙක්ට හොඳ නිෂ්පාදනයක් කොඩ්රොස් කියන්නේ. මොකද මේකෙන් සුදු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. කියන්නේ අපිට ඕනේ කරන්නේ අර ෆොරින් වයිට් එකක් නෙමෙයිනේ. බොහොම ලස්සන රන්වන් පැහැයක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් රන්වන් පැහැයක් බලාපොරොත්තු වෙන් ඉන්නවා නම් බොහොම ක්ලියර් ස්කින් ටෝන් එකක් බලාපොරොත්තු වෙන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම කොඩ්රොස් එකත් එකතු වෙන්න. මොකද විශ්වාසයෙන් සහ වගකීමෙන් කියන්නේ භාවිතා කරලා තියෙන නිසා සහ තාමත් භාවිතා කරන නිසා අර හොඳ පැහැපත් බවක් පැහැදිලි වෙනසක් ලබා ගන්න පුළුවන් කොඩ්රොස් එකෙන්. ඉතින් කොඩ්රොස් එකත් එක තමයි මුලින්ම එකතු වුනේ. ඊට පස්සේ තමයි ක්‍රීම් රේන්ජර් එකත් එක්ක එකතු වුනේ. ඉතින් කොඩ්රොස් තමයි මුලින්ම භාවිතා කරලා හොඳ වෙනසක් පේන්න පටන් ගත්තේ කොඩ්රොස් වල. සාමාන්‍යයෙන් කොච්චර කල් ගියාද වෙනසක් බලාපොරොත්තු වෙන්නේ? සාමාන්‍යයෙන් මට නම් මාස එකහමාරක් වගේ ගියා. සාමාන්‍යයෙන් අපි ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන අයනේ. එතකොට දවසින් දෙකෙන් මේකෙන් කිසිම වෙනසක් ලැබෙන්නේ නැහැ. මාසයක් එකහමාරක් යද්දී තමයි වෙනසක් දැනෙන්න පටන් ගන්නෙ. ඉතින් ඇත්තටම මාසයක් එකහමාරක් වගේ ගියා. ඉතින් යම් වෙනසක් දැනෙන්න පටන් ගන්න. ඊට පස්සේ මාස 3ක් 4ක් යද්දී තමයි හරියට මට ඕනේ විදිහට ඕනේ කලයක එන්න පටන් ගත්තේ. ડોક્ટર දැන් මගේ ප්‍රශ්න වෙන්නේ දැන් මේ විදිහේ පැහැපත් බවට හැරෙන්න පැහැපත්තු වෙන්න කැප්සියුල් එකක් භාවිත කරන එක සාර්ථකද? නෝ ඇත්තටම දැන් කලින් මෙයා කිව්වා වගේ දැන් මෙයාට තියෙන්නේ නැත්තේ මුලින්මම පෝෂණ උනතාවයන් නිසා ඇතිවෙච්ච ඩල් ලුක් එක. දැන් මෙතන මේ කොඩ්රෝස් කියලා කියන්නේ මේක ඩයටරි සප්ලිමන්ට් එකක්. ඉතින් මේක ඇත්තටම සුදු වෙන්න මේ කර මේ අතුර අභ්‍යන්තරට ගන්න බෙහෙතක් නෙමෙයි. ඉතින් මේ අපි දැන් ගොඩක් වෙලාවට අපේ ස්කින් එක ඩල් වෙන්න හේතුව තමයි අපේ ඇඟට අවශ්‍ය දෛනික පෝෂණය මැක්‍රෝ මයික්‍රෝ නියුට්‍රිෂන්ස් අපිට හරියට ලැබෙන්නේ නැති නිසා. ඉතින් මේ දේවල් හරියාකාරව දෛනික මාත්‍රණයකට ලැබෙන්නේ නැති වෙනකොට කාලයක් තිස්සේ ගියාම ස්කින් එක ඩල් වෙනවා, කළු පැහැ වෙනවා. ඒ වගේම තමයි ස්කින් එක කියන හැමලම රෙපයා වෙන දෙයක් මේ හරි රෙපයා වීම සිද්ධ වෙන්නේ නැති වෙනවා. ඉතින් එතකොට අපි දැන් ගොඩාක් හිරුවෙල නිරාවරණය වුණා තෙලියට ගියාම සම පිච්චෙනවා. නමුත් රෙපයා වීම ඉක්මනින් සිද්ධ වෙන්නේ නැහැ. මොකද අපි අවශ්‍ය පෝෂණය ලබා ගන්න නැති නිසා. ඉතින් මොකද ගොඩාක් අය දැන් සමබර ආහාර විතරක් ගන්නේ නැහනේ. ඉතින් ගොඩක් බටේ රටවල මේක නිසා තමයි ඒගොල්ලෝ ඉස්සර ඉඳන්ම පාවිච්චි කරන මේ ඩයටරි සප්ලිමන්ට්. මොකද මේ තියෙන පෝෂණය තමයි මග හරවා ගන්න. ඉතින් නමුත් අපේ ලංකාවේ දැන් ගොඩාක් ෆාස්ට් ෆුඩ් වලට යොමු වෙලා තියෙන නිසා මේ න්‍යූට්‍රිෂන් ඩෙෆිෂන්සි කියන එක හරියට හැමෝගෙම වගේ දක්නට ලැබෙන ප්‍රශ්නයක්. විශේෂම අයන් ඩෙෆිෂන්සි හැමදේම. ඉතින් එවැනි අවස්ථාවක මෙවැනි පෝෂණ අතිරේකයක් ලබා ගැනීම තුළින් කාලයක් ගියාම දැන් මේක ගත්ත ගමන් දවසෙන් දෙකෙන් ප්‍රතිඵල දීලා මේ විදියට සම පැහැපත් වෙනවා නම් අනිවාර්යයෙන් මේක රසායනික ද්‍රව්‍ය අඩංගු මොනවා හරි දෙයක් ඇති. සමට අහිතකර. සමට විතර නෙවෙයි අභ්‍යන්තරයෙන්ම අපි ගන්නෙ අනිවාර්යයෙන්ම ඩයටි සප්ලිමන්ට් එකක් ගිනුද්දී අපි බලාපොරොත්තු වෙන්නත් ඕනේ කෙටි කාලේ දිගු කාලේන සයිඩ් ඉෆෙක්ට් නැති ඒවා. ඉතින් මෙහිදී තියෙන ඔබට තියෙන අතුරු වාසිය තමයි මෙහි තියෙන ලුටේන් කියන සංඝටකය. මෙයින් සමට දීප්තිමත් බවක් එනද කහ පැහැති පොඩි ස්කින් එන්හැන්ස් වීමක් සිද්ධ වෙනවා. මේකේ එක්තරා තියෙන එක වාසියක්. ඒ වගේම මුළු අභ්‍යන්තරෙම තියෙන වාසිය ගොඩාක් තියෙනවා අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා කතා කරන්න. දැන් මෙහි ලුටේන් කියලා කියන්නේ අපි පුංචි කාලේ අමල තාත්තලගෙන එළවලු පළතුරු කන කහ පැහැති වෙනවා කියලා. ඉතින් මේ ඒකම තමයි දැන් සාමාන්‍ය දෛනිකව එළවලු පළතුරු කන කහ පැහැති එළවලු පළතුරු ගන්න කෙනෙක්ට මෙය අත්විඳින්නත් පුළුවන්. ඉතින් මේකම තමයි මෙතනදි සිද්ධ වෙන්නේ කාලයක් තිස්සේ ගැනීමෙන්
තමන්ගේ නියුට්‍රිෂන් ඩෙෆිෂන්සි ගිහිල්ලා ස්කින් එක රිපෙයර් වෙනවා වගේ මේ ලුටේන් එක ඇඟට එකතු වීම තුළින් ස්කින් එක එන්හෑන්ස් වීමක් ඒ වගේම කහ පැහැති ස්වභාවයක් ස්කින් එක යම්කිසි පැහැපත් භාවයක් ඇති වීමට මෙය යෙහෙලියක් වෙනවා අනිවාර්යෙන්ම රැඳ පොලේ විවිධ ක්‍රීම් වර්ග තියෙනවා සුදු වෙන්න ක්‍රීම් වර්ග තියෙනවා පැහැපත් වෙන්න තියෙනවා ඒ ඔබ කැප්සියුල් එකක්ම තෝරගත්තේ ඔබගේ පැහැපත් බව වර්ධනය කරගන්න කැප්සියුල් එකක්ම තෝරගත්ත ගමන් මම මුලින්ම මං හිතන්නේ ඒකට උත්තරේ දුන්නා ක්‍රීම් ගැන මගේ ඔළුවේ තිබ්බේ අර වගේ දෙයක් තමයි ක්‍රීම් ගන්න තැන තමයි සුදු වෙන්නේ මුළු ඇඟටම ක්‍රීම් ගන්න ඕනේ ඉතින් අපි හරි කම්මැලි එහෙම ඉතින් මටත් ඒ ප්‍රශ්නේ තිබ්බා ඉතින් ඒකයි කැප්සියුල් එකකට යන්න හිතුවේ සහ කැප්සියුල් එක පිළිබඳව ලොකු විශ්වාසයක් ආවේ දැන් මේකේ තියෙන මෝරගුලි සංගතක සාමාන්‍යයෙන් අපිට පොඩි කාලේ ඉඳන් දෙමව්පියෝ දෙන දෙයක් තමයි මේ මෝරගුලි කියන දේ ඉතින් දැන් සාමාන්‍යයෙන් ගත්තම සුදු වෙන්න නම් ග්ලූටතයොන් හයි ඩෝස් දේවල් ওই වගේ දේවල් තියෙනවා ඉතින් එහෙම දෙයක් ලබා ගත්තොත් අනිවාර්යයෙන්ම මේක ශරීරයට අහිත කරයි කියලා දැන දැන ශරීර අභ්‍යන්තරයට මට ලබා ගන්න ඇත්තටම බය හිතුණා. ඉතින් ඒක නිසා තමයි කොඩ්රෝස් එකත් එක්ක එකතුනේ. ඉතින් ක්‍රීම් ගැන කිව්වොත් ක්‍රීම් ගැන මට ලොකු විශ්වාසයක් තිබෙන්නේ නැහැ. මොකද ඊට කලින් මම බ්ලීචින් ක්‍රීම් එකක් ගාලා පිම්පල්ස් ගොඩාක් ඇවිල්ලා ලොකු ප්‍රශ්නයකට මුහුණ දීලා හිටිය කෙනෙක්. ඉතින් ඒක නිසා මට ක්‍රීම් ගැන කිසිම විශ්වාසයක් තිබෙන්නේ නැහැ. ශරීරයට කොහොමත් අහිත කරයි කියන එක තමයි මගේ ඔළුවේ තිබ්බේ. ඉතින් ඒ කාරණාවත් එක්ක තමයි කැප්සියුල් එකත් එක්ක එකතුනේ. ඉතින් ටික දවසක් යද්දි කැප්සියුල් එකෙන් හොඳ ප්‍රතිඵල ලැබෙද්දි මට ඕනේ කරන ප්‍රතිඵල ලැබෙද්දි තමයි ක්‍රීම් රේන්ජ් එකටත් යන්න ඕනේ. ඒකත් භාවිත කරලා බලලා තව තවත් ප්‍රතිඵල වැඩි කරගන්න ඕනි කියලා හිතුවේ. ඉතින් වයිට්නින් ක්‍රීම් කියන දේ නම් මම කොහොමත් අනුමත කරන්නේ නැහැ. මොකද හරි බයයි මම වයිට්නින් ක්‍රීම් වලට. ඉතින් ඒ දෙයත් එක්ක තමයි කොඩ්රෝස් එක එකතුනේ. වැඩිතුමනි මගේ ඊළඟ ප්‍රශ්නේ වෙන්නේ මේ මාක්ස් රිමූවින් ක්‍රීම් වලට වඩා මේ ඕවි කොඩ්රෝස් කතරම් දුරට සාර්ථකද? ඔව් ඇත්තටම මේ මාක්ස් කියලා කියන්නේ දැන් ගොඩක් වෙලාට කුරුණෑ ලප කළා. එහෙම නැත්නම් හිරු වෙලිර නිරාවරණ නිසා ඇතිවෙනා වූ පිලිස්සුම් ස්වභාවය. මේ දවල් නේ ගොඩක් වෙලාට මූණි දකින්නට ලැබෙන්නේ. ඉතින් ඇත්තටම දැන් මම අර කලින් කිව්වා වගේ ස්කින් එක කියලා කියන්නේ රිපෙයා වෙන දෙයක්. අපි මාක්ස් උනත් අපි ලප කළාම කාලයක් ගියාම ඒක පොඩ්ඩක් ෆේඩ් වෙලා යන ගතියක් තියෙනවා නිකම්මම. ඉතින් ඒක එකිනෙකනාගේ වෙනස් වෙනවා. මොකද ඒ එක එක්කෙනාගේ සමහරක් අයගේ ඉක්මනටම මාක්ස් යන ගතියක් තියෙනවා. සමහරක් අයගේ දීර්ඝ කාලයක් තියෙනවා. ඒකට හේතුව තමයි අර මම කිව්වා වගේ පෝෂණ වල තමයි වෙනින් පෙනීම. එතකොට ස්කින් එක ඉක්මනටම රිපෙයා වීම සිද්ධ වෙන්නේ නැහැ. එතකොට දැන් මෙතනදී ක්‍රීම් ගැන කතා කරද්දී ක්‍රීම් වලින් කරන්නේත් අපි ක්‍රීම් එකක් ගෑවම එතනදී වෙන්නේ එක්ස්ප්ලෝරියේට් වෙනවා. එතකොට ඒ කියන්නේ ඩෙඩ් ස්කින් එක අයින් වෙනවා. ඒ වගේ මෙතන මොයිස්චරයිස් ස්වභාවයක් තෙතමණිය රඳාපවතින නිසා එය ඉක්මනටම අර මාස්ක් එක පොඩ්ඩක් අර පොඩක් ඒකේ පෙනීමේ ස්වභාවය අඩු වෙනවා කාලයක් ගියාම. ඒ දේ තමයි පිටින් කරන ආලේපන. නමුත් මේ අභ්‍යන්තරට ගැනීම තුළින් මෙහි තියෙන විටමින් E. විටමින් E කියලා කියන්නේ මේ ලප කැලන් ගොඩක් වෙලාවට මේ ෆේඩ් කිරීමේ හැකියාවක් තියෙන දෙයක් තමයි විටමින් E කියලා කියන්නේ. විටමින් C කියන්නේ ස්කින් එක බූස් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ එන්හෑන්ස් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි අර අවුවට ගිහිල්ලා පිච්චෙන ඒ වගේ ලප කැලන් ලයින් කරගන්න අපිට මේ බෙරි එක්ස්ට්‍රැක්ට් එක තියෙනවා. බෙරි එක්ස්ට්‍රැක්ට් එකෙන් අනවශ්‍ය ලෙස මෙලනින් ප්‍රොඩක්ෂන් එක අවම කිරීමේ හැකියාවක් තියෙනවා. මේක විලා අර රසායනික ද්‍රව්‍ය වලින් මෙලනින්ව බ්ලොක් කරලා සුදු පැහැවීමක් මෙහිදී සිද්ධ වෙන්නේ නැහැ. නමුත් කාලයක් තිස්සේ ගැනීමෙන් අර අපිට ඕනතාවය මගහරවා ගැනීම අවශ්‍ය පෝෂණය ලබා දීලා අවශ්‍ය පැහැයට හරවනවා. හරවන එක තමයි කරන්නේ. නමුත් මෙහිදී කෘතිම කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් සමබල ආහාර වේලක් ගැනීම වෙනුවට මේ මයික්‍රෝ න්‍යූට්‍රිෂන් කාලයක් තිස්සේ ගැනීමෙන් නිරෝගී සමක් ඒ වගේ නිරෝගී කෙස් කලඹක් මේ හැමදේම උරුමකම් කියන හැකියාවක් ඔවි කොඩ්රෝස් එක තුළින් තියෙනවා. ඔව්. දැන් ඉෂාරා මේ ඔවි කොඩ්රෝස් කියන්නේ අභ්‍යන්තර ලබා ගන්න පෝෂණයක් විතර හඳුන්වන්න පුළුවන්. දැන් ගොඩක් කලන්නේ අපි වෙළඳ පොලේ ගත්තම විවිධ ක්‍රීම් වර්ග තියෙනවා. මම කැමති ඔබගෙන් දැනගන්න මේ දැන් ක්‍රීම් වර්ග ගාවත් ඉක්මනින් සුදු වෙන්න පුළුවන්. පැහැපත් වෙන්නත් පුළුවන්. හැබැයි ඔවි කොඩ්රෝස් ටිකක් භාවිත කරන්න ඕනේ නේද? අවශ්‍ය පැහැ ලබා ගන්න අපි ඔබගේ අදහස දැනගන්න කැමතියි. ඔව්. ඇත්තටම මාසයක් එකමාරක් යන ප්‍රතිඵලක් එන්න පටන් ගන්න. මොකද දැන් වෙළඳ පොලේ ගත්තම ඇත්තටම අද ක්‍රීම් එක ගාවත් හෙට උදේ වෙද්දී යම් පාටක් ඇවිල්ලා තියෙන ක්‍රීම් ඕන තරම් අපිට දකින්න තියෙනවා. ඉතින් ඒව හරි ඉන්ස්ටන්ට්. ඉතින් ඉන්ස්ටන්ට් වගේම තමයි එකෙන් එන අතුරු ප්‍රතිඵලත් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒක ඉක්මන් කොටයි කියලා කියනවා නේද? ඉක්මන් කොටයි අනිවාර්යයෙන්ම. ඉතින් ඒ කතාව ඇත්තටම ඇත්ත. මොකද පිම්පල්ස් එනවා. ඊට පස්සේ ලොකු පිම්පල්ස් කියන්නේ සාමාන්‍යයෙන් අර ගෙඩි වගේ ස්වභාවයක් තමයි එන්න පටන් ගන්න. ඒක ඇත්තටම හොඳ කරන්න හරි අපහසුයි. ડોක්ටර් කෙනෙක් ගාවට ගියත් හරිම අපහසුයි. මොකද ඒ තරම් ස්කින් එක ඩැමේජ් වෙන්න පටන් ගන්නවා මේ ක්‍රීම් වලට සහ මේ බියුටිෂියන්ලා කරන දෙයක් තමයි මේ බ්‍රයිඩ් ලගේ වෙඩින් එක ලං වුණාම දවස් 5න් 6න් සුදු වෙන්න ඉක්මනට සුදු වෙන්න කියලා දෙනවා ක්‍රීම් ජාතියක්. බොහොම පිටි වගේ ක්‍රීම් ජාතියක්. ඕක ගෑවට පස්සේ දවස් 2 3න් හරි ඉක්මනට සුදු වෙනවා. ඉතින් ඔය වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ හේතු කාරණාත් එක තමයි කොඩ්රෝස් වගේ දෙයක් මේ වගේ නිෂ්පාදනයක් එක්ක එකතු වෙන්න හිතුවේ. ඔව්. ඉතින් ඔබට මේ නිෂ්පාදන පෙළ ගැන දැනගන්න කැමති නම් ඔබට පුළුවන් මෙන්න මේ ලිපිණයට ලියන්න ෆෙරසස් රෙමඩිස් පුද්ගලික සමාගම නොම්බර 5 පිරිවෙන පාර පානදුර. ෆෙරසස් රෙමඩිස් පුද්ගලික සමාගම නොම්බර 5 පිරිවෙන පාර පානදුර කියන ලිපිණයට ලියන්න
කරන්න ඔබට පුළුවන් කතා කරන්න මෙන්න මේ දුරකථන අංකයට 0761 68 56 735 0761 68 56 735 කියන මේ දුරකථන අංකයට කතා කරලා මේ පිළිබඳව තවත් විස්තර ලබා ගන්න ඔබට පුළුවන් කමක් ලැබෙනවා. ඉතින් බොහොමත්ම ස්තුතියි ඔබ දෙපළටම දවසේ එකතු වුණාට ආයුබෝවන් කියලා සමු දෙනවා. ආයුබෝවන්. ඉතින් කිටි විරාමයක් ලබා ගන්නටයි සූදානම් වෙලා ඉන්නේ. කිටි වෙලා ඉන්න මේ ජීවිතේ රිදෙන්න.